අද අපි හදන්න යන්නේ ක්‍රීමි වෙජිටබල් පැස්ටා එකක්. මම ඕගොල්ලන්ට කියන්නම් මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා මුලින්ම. අපි පළමුවෙන්ම පැස්ටා පැකට් එකක් ගන්නවා. ඒක අරගෙන තැම්බෙන්න දාන්න වතුර, සාමාන්‍ය අපි නූඩ්ල්ස් තැම්බෙන විදිහට තැම්බෙන්න දාන්න. ඒ දානකොට තෙල් දාන්න. තෙල් හෝ බටර් දාලා හිටන් තැම්බ ගන්න, ලුණු ටිකකුත් දාන්න. දාලා මේක මේ ගොඩාක් තැම්බෙන්න දෙන්න එපා. සාමාන්‍යයෙන් බාගෙට වගේ තැම්බෙනකොට වතුර ටික පෙරා ගන්න. පෙරලා එල්ලතුර ටිකකින් සෝදලා තියා ගන්න. එතකොට අපිට දැනෙනවා මේක රබර් ගතියට ඇවිල්ලා තියෙනවා. ඒ ගාන තමයි හරියන්නේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය දේවල් මම ඔයගොල්ලන්ට දැන් කියන්නම් මොනවද කියලා. මම අරන් තියෙනවා මෙතන, ඔයගොල්ලන්ට පේනවා නේද? ටෙම්පරාදුවට අවශ්‍යයි බටර් හැඳි මේස හැඳි තුනක් විතර අරන් තියෙනවා. ඊළඟට මේ බෙල් පෙපර් අරන් තියෙනවා, ගෙඩි දෙකක් අරන් තියෙනවා, පාට වර්ග දෙකකින් භාගෙ මම ගත්තා. ඊළඟට කැරට් අල තුනක් විතර ගත්තා, හීනියට කොටුවට ඒක කපලා ගත්තා. ඊළඟට ටෙම්පරාදුවට අවශ්‍යයි ගාලික් එකෙන් මේ බික් හයක් විතර ගන්න ගාලික්, සාමාන්‍ය ටිකක් ලොකු එබැන්. ඊළඟට ඉඟුරු මේසි හැන්දක් විතර දාන්න, චොප් කරලා ගන්න. බීලුණු අරන් තියනවා, බීලුණු ගෙඩියක්, සාමාන්‍ය ගෙඩියක් හීනියට ලියලා ගන්න. ඊළඟට ගම්මිරිස් රස කර ගන්න. ඊළඟට ලුණු ටිකක් දා ගන්න ඕන. මේකට අවශ්‍යයි මේ තෙත ගතිය හිතෙන් දානවා ඩබල් ක්‍රීම් එක ගන්න, නැත්නම් මම මේ තික් ක්‍රීම් එක ගත්තා. ඊළඟට චීස් දා ගන්න ඕනේ රස කරන්න. අපි ගෙදර තියෙන චීස් එකක් මොනවා හරි ගන්න. මම මේකට ගත්තේ සයිසස් චීස් එක, කෑලි 10ක් ගත්තා සයිසස්. අපි මුලින්ම පෑන් එක හොඳට රත් කර ගන්න ඕනේ. දැන් රත් කරලා මේකට අපි දාමු මේ බටර් ටික. බටර් මේක හැදි තුනක් දැන් දාලා මෙතන රත් වෙනකොට දැන් හොඳට රත් වෙනවා. දැන් රත් වෙනකොට අපි මේක බටර් මොකද තෙල් ගතියට එන්නේ හින්දා තමයි අපි එච්චර මේ ගොඩාක් කියලා මේක මෙව වෙන්න දෙන්නේ නැත්තේ. ඔයිලි ගතිය මෙන්න ඉස්සෙල්ලා අපි මේකට දානවා ඉඟුරු සුදු ලුණු ටික. සුදු ලුණු ඉඟුරු ටෙම්පරාදු කරගන්න. අනකට පේනවා දැන් මේ. දැන් ඔන්න ටෙම්පරාදු කරගන්න. හොඳ රංගුවන් පාට වෙන්න ටෙම්පරාදු කරගන්න. ලුණු ටිකත් දැන් අපි දානවා. ලුණු ටිකයි හොඳට ටෙම්පරාදු කරගන්න. මේක රංගුවන් පාට වගේ වෙන්න. දැන් අපි මේ ඔන්න දැන් ඔයාලට පේනවා මේක රංගුවන් පාට වෙලා හොඳට. දැන් අපි මේකට දානවා මුලින්ම කැරට් ටික. දැන් ඔන්න කැරට් ටික දාලා කැරට් ටික හොඳට මේ ටිකක් තැම්බෙන්න අරින්න. ගොඩාක් තැම්බෙන්නත් ඕනේ, පාට වෙනස් වෙනවා. ලස්සන පාටට ගන්න ඕනේ. ඒ හින්දා අපි මේක චුට්ටක් කියලා මේ රත්ෙන් දරින්න. පාට ලස්සන පාට. දැන් ඔන්න අපි දැන් කැරට් ටික ලස්සනට දැන් බැදිලා තියෙන බැදිලා කියන්නේ යන්තම් තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකට දානවා බෙල් පෙපර් ටික. දැන් අපි බෙල් පෙපර් ටික එකතු කරගත්තා. වැඩි ගොඩක් කියලා තැම්බෙන්න දෙන්න එපා. ගින්දරත් අඩු කරගන්න, ගින්දර පාලනය කරගන්න ඕනේ මේ හදනකොට. නැත්තම් මොකද මේ පාට වෙනස් වුණාම මේක ලස්සන නෑ. ඔන්න අපි ඒක ටිකක් තැම්බීගෙන එනකොට දානවා ටිකින් ක්‍රීම් එක, නැත්තම් ඩබල් ක්‍රීම් එක. ඩබල් ක්‍රීම් එක නැත්තම් අපි ෆ්‍රෙෂ් ක්‍රීම් එකෙන් ටිකක් දාන්නකෝ. මොකද මේක අර උඩු ගතියක් තියෙන ඕනේ, නැත්තම් කනකොට මේ රළුයිනේ. මේක හොඳට ක්‍රීම් ගතිය. දැන් ඔන්න අපි ලුණු චුට්ටක් මේක දෙක් කරගන්න. දැන් මේ ක්‍රීම් එක දැන් හොඳට නටනවා. ඩබල් ක්‍රීම් එක හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් එකම දාලා තියෙනවා. දැන් අපි ලුණු හැන මේ තේ හැදි දෙකක් විතර දාගත්තා. දැන් දානවා අපි පැස්ටා ටික. දැන් හොඳට නටනවානේ මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එක දැම්මට පස්සේ. දැන් මේක හොඳට කලවම් කරන්න. දැන් හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් ඔය ක්‍රීම් ඔක්කොම දැවෙන්න ඕනේ හැම කෑල්ලකම. දැන් මේ කෑල්ල දැවුණාට පස්සේ දැන් අපි ගම්බි මේ හැන්දක් විතර දාලා මේක ඉදිකම මොකද සැර අවශ්‍ය විදිහට අවශ්‍ය විදිහට දාගන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් වුණනම් මේකට මේ වෙලාවේ චිකන් ටිකකුත් දැදලා දාගන්න. නැත්තම් චිකන් සම්බල අරගෙන තියාගෙන ලුණු ගම්බිරිස් දාලා සම්බන්න. දාලා ඊට පස්සේ මේකට එකතු කරගන්න පුළුවන්. දැන් හොද්දට කලමං කරගන්න ගම්බිරිස් ටික. දැන් අපි මේකට ඊට පස්සේ දානවා චීස් ටික. දැන් අපි මේකට චීස් ටික එකතු කරගන්නවා. ඕගොල්ලන් මේකට චෙඩර් චීස් එකතු කරගන්න, ඒක හොඳයි. දැන් රසයි. දැන් මේ සයිසස් මන් 10ක් මේකට අරගෙන තියනවාද? දැන් අපි ඒක දාගන්න ඕනේ. දාගෙන කලවම් කරගන්න. දැන් අපි මේක කලවම් කරගෙන ඉවරයි. ඔක්කොම දේවල් චීසුත් දැන් දිය වෙලා තියෙන්නේ. දැන් මේ වගේ ලස්සනට තියෙන්න ඕනේ. දැන් මේකට ඕගොල්ලන්ට මේ වැඩි ලුණු දාන්න එපා. මොකද පස්සේ ලුණු එකතු කරගන්න පුළුවන්. චීස් වලත් ටිකක් ලුණු ගතිය තියෙනවනේ. රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. දැන් පේනවනේ ලස්සන. දැන් අපි මේක හදාගෙන ඉවරයි. දැන් ඕගොල්ලන්ට රස බලන්න පුළුවන්.